භූත දෝෂ බංගයි ඔබව සුරකි ධන රැකදේ දිව්‍ය රාජ තෛලය නිවස රකින ආරක්ෂක තෛලය සීල දොස්තරලා ඔබව අඳුරෙන් එළියට රැගෙන යන දිව්‍ය විය ආරක්ෂාවක් මානසික සුවය ධන උපය ව්‍යාපාරික දිනුවක් කරන පාරම්පරික මන්ත්‍ර වලින් ජීවන් වූ ලංකාවේ එකම තෛලය දිව්‍ය රාජ තෛලය අයිබෝන් වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විශ්වකර්ම හරහා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රාජකාරක රවිගේ ග්‍රහමාරුව පිළිබඳව. එහෙම නැත්නම් කෝණ මාසයක අවසානයේ සටහන් වීම පිළිබඳව. රාජකාරක රවි රාශි 4ක් කරහා ගමන් කරනකොට එහෙම නැත්නම් මිතුන, කන්‍යා, ධනු, මීන කියන රාශි 4 හරහා ගමන් කරනකොට කෝණ මාස විදිහට සලකනවා. ඒතර මේ අවසානයේ දකින්න නැත්නම් අපි කතා කරමින් ඉන්නේ කන්‍යා රාශියේ රවි ගමන් කරන කාල පරිච්ඡේදය එක. එහෙනම් මේ රවි කන්‍යා රාශිය හරහා ගමන් කරලා ඒකේ අවසානයේ සටහන් වීම, රවි තුලා රාශියට ප්‍රවිෂ්ඨ වීම, රවි අපි කියන කෝණයේ අත්හැරීමක් විදිහට සලකන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මෙතනදී ටිකක් පරිස්සම් වෙන්න ඕන. රවි කන්‍යා රාශියෙන් තුලා රාශියට ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන විට රවි නීච වීමකුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ කෝණයේ අත්හැරියට රවිගේ බලයක් සහිතව නෙවෙයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒ වගේම මේක නැත්තම් මේ ග්‍රහමාරුව සිද්ධ වෙන්න ආසන්න කාල පරිච්ඡේදයේදී රවි වලයාකාර සූර්යග්‍රහණයකටත් ලක් වෙනවා. ඒ කියන්නේ 10 වෙනි මාසේ 14 වෙනිදා වෙන විට රවි වලයාකාර සූර්යග්‍රහණයකට ලක් වෙලා තමයි ඒ රාජකාරක රවි නැත්තම් බලයෙන් හීන වෙච්ච රවි තමයි නීච වෙච්ච තුලාවට ප්‍රවිෂ්ඨ වීමක් සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඔබ හිතන්න වලයාකාර සූර්යග්‍රහණයකට ලක් වෙලා රාහුගෙන් යම් ආකාරයක පීඩාවට පත් වෙන රවි ඊළඟට නීච භාවය වෙන තුලා රාශියට ගමන් කරනවා. එහෙනම් මේ ඔක්තෝබර් මාසේ 18 වෙනිදා අලුයම 1:30ට සිද්ධ වෙන රවික සංක්‍රාන්තිය නම් ඒ තරම්ම හොඳ සංක්‍රාන්තියක් විය කියලා හිතන්න පුළුවන් ගමක් නැහැ. මේ සංක්‍රාන්තිය සාපේක්ෂව ගත්තොත් ඒ තරම්ම හොඳ නැහැ. මේ සංක්‍රාන්තිය ආගමික සංහිඳියාවට බාධා ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. මේ සංක්‍රාන්තිය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. මම මේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව කියලා කියන්නේ අපේ රටේ දේශපාලනික වශයෙන් වෙනත් රටවලක තියෙන සමදතාවලට වඩා රට ඇතුළේ තියෙන දේශපාලනික බල අරගල ආදී දේවල්. ඒවා රාජ්‍ය ඒ දේශපාලනික පක්ෂ වෙනත් රටවල් එක කරන ගනුදෙනු. රටක් විදිහට රටක් එක්ක නෙවෙයි. සමහර විට විවිධ පක්ෂවල පුද්ගලයන් වෙනත් රටවල් එක්ක කරගෙන ගියා වූ යම් යම් සහසම්බන්ධතාවලට බාධා ඇති වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක් විදිහට මේ කාලය හඳුනා ගන්න පුළුවන්කමක් පවතුනවා. ඒ වගේම රට කරවන අය ඉහළ නිලධාරීනොත් ටිකක් පරිස්සම් වෙන්න ඕන කාලයක් විදිහට තමයි මේ කාලය හඳුනා ගන්නට පුළුවන්කමක් තියෙන. මතක තියාගන්න රවි කුජ බුධ කේතු වගේ ග්‍රහයෝ එකම රාශියක ගමන් කරනවා පිරුවට ගැලවෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක් විදිහට මේක හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ගොඩාක් පරිස්සමෙන් මේක කළමනාකරණය කරගන්න ඕන. කේතුගේ ස්වභාවය තමයි හංගන එක, රවිගේ ස්වභාවය තමයි දීප්තිය ලබා දෙන්න උත්සාහ කරන එක, කුජගේ ස්වභාවය තමයි තවත් කෙනෙක්ව යටපත් කරගන්න හදන එක. ඒ වගේම 19 වෙනිදා සිද්ධ වෙන නැත්නම් අපි මේ කතා කරන දවස් 18 වෙනිදාට පහවදා තියෙන 19 වෙනිදා සිද්ධ වෙන බුධගේ සැපත් වීමත් එක්කලා බුධගේ ස්වභාවය සූත්‍ර එහෙම නැත්නම් යටි කූට්ටු වැඩ ආදී දේවල් සිද්ධ කරන එක. මේ හැම එකක් මැද්දෙම තමයි ඔබ අපි මේ රවි ග්‍රහ මාරුව පිළිබඳව කතා කරන්නේ. කොහොම වුණත් මේ කාල පරිච්ඡේදයේ හරියට ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනෑවට වඩා නීති වැටුම්පත් ආදී දේවල් ගැන හොයන්න කරන්න යන්න එපා. නීතිමය ගැටලුකාරී ස්වභාව, බාධාකාරී ස්වභාව වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ ලොකුවට මේ ධනය බලය පාවිච්චි කරගෙන හිටපු මිනිස්සුන්ට යම් බාධා පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ට ධනය තිබුණා කියලා අනිත් අයව තලාපෙලන තරමට ධනය පාවිච්චි කරන්න යන්න එපා. තමන්ට බලය තිබුණා කියලා අනිත් අයව තලාපෙලා දාන්න බලය පාවිච්චි කරන්න යන්න එපා. බොහොම අහිංසක අසරණ විදිහට තමන්ගේ වැඩ කටයුතු ටික බොහොම පාඩුවේ නීවේ හැනිහෙල්ලේ තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන යන තරමට ගොඩාක් හොඳයි. පුළුවන්කමක් පවතිනවා නම් මෝරපිරිත, සූර්යපිරිත මේ දවස්වල වැඩිපුරම පාවිච්චි කරන්න. ඒක ඉතාමත්ම සුබයි. විශේෂයෙන්ම සූර්යපිරිත හැමදාම උදේට සජ්ජායනා කරන එක, මෝරපිරිත හැමදාම උදේට සජ්ජායනා කරන එක, මෝරපිරිත අගභාගයේ සවස්වල සජ්ජායනා කරන එක අතිශය වැදගත්. මේ ඔක්කොමත් එක්කලා අපි අද බලමු රවිගේ ග්‍රහමාරුව ඔබේ ලග්නයට බලපාන්නේ කොහොමද කියලා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ හත්වැන්න වෙන හවුල්කාරක ස්ථානයට තමයි ඔන්න රාජකාරක රවිගේ සැපත් වීම සිද්ධ වෙනවා. මම කිව්වා කේතුත් මෙතන ඉන්නවා කියන එක. ඒ වගේම මතක තබා ගන්න කුජත් මෙතන ඉන්නවා. නං කේතු කුජ එක වගේ ග්‍රහයෝ. හැබැයි කේතුගේ ස්වභාවය යම් ප්‍රමාණයකට යටපත් කරන හකුලවන රවි නීච වෙලා ඉන්නේ. එහෙනම් මොකද වෙන්නේ? ඔබගේ බලය හවුලේ කරන්නා වූ වැඩ කටයුතු ආදී දේවල් පිළිබඳව යම්කිසි හැකිලීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ විවාහක නම් ඔබගේ ස්වාමියාටත් මේ මාසේ කාල පරිච්ඡේදයේ
තරම්ම හොඳයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ටිකක් හැංගිලා ඉන්න සිද්ධ වෙන නැත්නම් යටපත් වෙලා ඉන්න කාල පරිච්ඡේදයක් විදිහට හඳුන ගන්න පුළුවන්. තිබුණු සම්බදතා ආදී දේවල් අපි කියන්නේ රහසිගතව කරන වැඩ කටයුතු ආදී දේවල් වලට හොඳයි. හොරෙන් කරන වැඩවලට ටිකක් මේ කාල පරිච්ඡේදයේ සාපේක්ෂව හොඳයි. එලිපිට කරන වැඩ කටයුතු ආදී දේවල් වලට හොඳ නැහැ. ඒ නිසා ඔබගේ ස්වාමියා ඔබගේ බිරිඳ මේ කාල පරිච්ඡේදයේදී යටිකූට්ටු වැඩ ආදී දේවල් වලට දිය යටින් ඉන්දර ගිනින වැඩ වගේ දේවල් වලට සහ සම්බන්ධ වෙන කාල පරිච්ඡේදයක් ඒ වගේම ඔහුට හෝ ඇයට යම් අසනීප උපද්‍රව වගේ දේවල් ඇති වෙන්න පුළුවන් තෙහෙට්ටු ගති වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ඒගොල්ලන්ට ටිකක් සැලකිලිමත් වෙන්නට ඕන. ඒ වගේමයි තමන් කරන්න ආව වැඩ කටයුතු පිළිබඳව අන්නේ ආගමික අන්නේ දේශිත අන්නේ පුද්ගලයන් එහෙම නැත්නම් සමාජයත් එක්ක ගැටෙන අනිත් පුද්ගලයන් සමග කරන වැඩ කටයුතු ආදී දේවල් වලින් ඔබ කොහොමද කටයුතු කරන්න කියවලත් යම් ප්‍රමාණයකට කල්පනාකාරී විය යුතු වෙනවා. සමාජීය වශයෙන් ඇති වෙන්න පුළුවන් පීඩාව සමාජීය වශයෙන් ඇති වෙන්න පුළුවන් ගැටලුකාරී ස්වභාව පිළිබඳව සැලකිලිමත් වෙන්න ඒ ගැටලුකාරී ස්වභාව පීඩාකාරී ස්වභාව පිළිබඳව අවබෝධයකින් යුක්තව කටයුතු කිරීමත් අතිශය වැදගත්. මානව සම්පත් කළමනාකරණය වගේ වැඩ කටයුතුලදී සමාජ වැඩ කටයුතු ආදී දේවල් වලදී ඒ නිසා ඔබගේ ගෞරවය ආරක්ෂා කර ගන්න ඕන. ඔබ හත්වැන්නෙන් කතා කරන බොහෝ කාරණා පිළිබඳව ඔබගේ විවාහය පරිස්සම් කර ගන්න ඕන. විවාහය පවුල් විවාහයේ මුණගැහුණු ඥාතීන් සමග කරන වැඩ කටයුතු පරිස්සමෙන් කරන්නට ඕන වෙනවා. ගිවිසුම් ගත වීම සම්බන්ධව බැංකු සම්බන්ධව මූල්‍ය සම්බන්ධව රාජ්‍ය ආයතන සම්බන්ධව ඒ වගේම පියපස ඥාතීන් සම්බන්ධව කරන්න ආව වැඩ කටයුතු වලදී ගොඩාක් පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න ඕන කියලා තමයි ග්‍රහසිත්තම පෙන්නුම් කළ දෙන්නේ. ඒ නිසා පරිස්සම් වෙන්න පරිස්සම ඉතාමත්ම වැදගත්. සමාජීය මෙහෙවර වගේ දේවල් කරන්න ඕන තමයි ඇත්ත. හැබැයි ඒ හැමතැනකදීම තමන්ගේ ගෞරවය තමන්ගේ අභිමානය ආරක්ෂා කරගෙන තමන්ගේ පවුල කියන එකට වැඩි බරක් තියලා ඒ පවුල රැකගෙන ආකාරයට තමන්ගේ ආසන්නම පුද්ගලයෝ සමීපතමයන් රැකෙන ආකාරයට වැඩ කටයුතු සැලසුම් කරන්න. එතකොට ඔබට ඇති වෙන්න පුළුවන් බොහෝ බාධා දුරු කරගන්න වාසනාව උදා වේවි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරනකොට ටිකක් පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න ඕන. සතුරු කරදර සතුරු පීඩා සතුරු බලවේග වලින් එන්නා වූ ගැටලුකාරී තත්ත්වත් එක්ක තදින් ගැටෙන කාල පරිච්ඡේදයක්. හැබැයි මතක තියාගන්න ඕන ඔබට යම්කිසි බලයක් තියෙනවා ඒවත් එක්ක හැප්පෙන්න. හැබැයි වෙනද වගේ නෙවෙයි. මොකද රවි සූර්යග්‍රහණයකට ලක් වෙලා යන්නේ. නැත්තම් සාමාන්‍ය රවි තුලා රාශියට එනකොට වෘෂභ ලග්නයෙන් උපන් අයට සාපේක්ෂව රවි නීච වුණත් එන්නේ සතුරු ස්ථානයට නිසා ඔබට යම්කිසි ජයග්‍රහණයක් අත්පත් කරගන්න තිබුණු සතුරු බලවේග යටපත් කරගන්න හැකියාවක් තියෙනවා. දැන් පහුගිය කාල පරිච්ඡේදයේදී කුජ මෙතන ඉන්න නිසාත් කේතු මෙතන ඉන්න නිසාත් ඔබ යම් ආකාරයක බලයක් ශක්තියක් නිර්මාණය කරගෙන හිටියා නම් රවි ආපුවම සාමාන්‍යයෙන් වෙන්නේ ඒකේ වැඩි වෙනවා බලය. හැබැයි රවි එන්නේ මොකක්ද වෙන්නේ? දැන් ඔබ හිතමු සේනාධිපති මෙතන ඉන්නවා. සේනාධිපති මෙතන ඉන්නකොට සේනාධිපති යුද්ධ කරගෙන ඉන්නවා. ඒ යුද පිටියට එන්න ඕන බලසම්පන්න රජෙක්. එහෙම නැත්නම් සූර්යග්‍රහණයකට ලක් වෙලා වලයාකාර සූර්යග්‍රහණයකින් බලය හීන වෙච්ච රජෙක් නෙවෙයි එතෙන්ට එන්න ඕනේ. හැබැයි දැන් මොකද වෙන්නේ? බලය හීන වෙච්ච රජෙක් තමයි ඔබගේ යුද පිටියට එන්නේ. එහෙනම් එතකොට මේ බලය හීන වෙච්ච පෞරුෂය හීන වෙච්ච රැස්වලල්ල හීන වෙච්ච රවිගේ ලොකු බලයක් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා රවි මෙතෙන්ට ආවහම සාමාන්‍යයෙන් විදිහටම එහෙම නැත්නම් සාපේක්ෂව ඔබ ටිකක් ඕනෑවට වඩා සතුරන් සමග ගැටෙමින් හිටියා නම් උපක්‍රමශීලී වෙන්න කල්පනාකාරී වෙන්න ප්‍රවේසම් සහගත වෙන්න බොහොම ඉවසිලිවත්ම කපටි සහගත විදියට සතුරන් සමග ගැටීම තමයි මේ වෙලාවේ ඔබ කලන්නම ඕන කාරණාව. ඕනාවට වඩා සතුරන්ට තදින් පහර දීම ආදී දේවල් වලට යන්න ගිහිල්ලා ඔබට නැති බාධා පීඩාකාරී ස්වභාවය නැත්නම් ඕනෑවට වඩා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමෙන් බොහොම ලෙන්ගතු වැඩ කටයුතු කරගෙන යන එක ඔබ විසින් කරන්නට ඕන. ඔබ තුළ තියෙන ශක්තිය හානි වෙන විදිහට වැඩ කරන්න එපා. ඔබේ ශක්තිය වර්ධනය වෙන ආකාරයට වැඩ කටයුතු කරන්න. ඔබගේ ශක්තිය බලය වර්ධනය වෙන ආකාරයට ඔබගේ බලයේ ශක්තිය යම් ප්‍රමාණයකට තේජසක් ආකාරයට නිර්මාණය වෙන ආකාරයට වැඩ කටයුතු කරනවා නම් ඒක තමයි ගොඩාක් හොඳ වෙන්නේ. එතකොට ඒකේ ශක්තිය ගන්න පුළුවන්. එතකොට ඒකේ බලය ගන්න පුළුවන් කමක් තියෙනවා. මේ බලයේ ශක්තිය කියන කාරණා තුලින් ඔබගේ ජීවිතයට හරි සැහැල්ලුවක්, හරි ශක්තිමත් භාවයක්, හරි ස්වභාවික සංසිද්ධියක් මේකට එක්කාසු කරගන්න පුළුවන් කමක් තියෙනවා. ජීවිතයට සතුටක්, ජීවිතයට සෞභාග්‍යමත් භාවයක් මේකෙන් ඔබට එකතු කරගන්න පුළුවන් වේ. ඉතින් ඉවසීමෙන්, බුද්ධියෙන් වැඩ කටයුතු කරොත් ඔබට දිනන්න පුළුවන්. මිතුරු ලග්නය. මිතුරු ලග්නයෙන් උපන් ඔබගේ පස්වැන්නේ රවි, කුජ, කේතු ත්‍රිග්‍රහ යෝගයක් නිර්මාණය කරන්නටයි මේ සූදානම් වෙන්නේ. එහෙනම් මේ රවි කුජ කේතු කියන ත්‍රිග්‍රහ යෝගයේ ඔබගේ පස්වැන්නේ නිර්මාණය වෙද්දී මේ පස්වැන්න ඇතුලේ යම් ආකාරයක දැනුම සහිත භාවයක් නිර්මාණය වෙනවා. එහෙම නැත්නම් පහුගිය කාලේ තිබිච්ච මුරණ්ඩු ගති ස්වභාවය ටිකක්
ආඩම්බරකාරී ස්වභාවයක් ඇතුලේ යටපත් වෙනවා. නැත්නම් අපි කියන්නේ මෝඩ මුරණ්ඩු භාවයට වඩා ආඩම්බරකාරී මුරණ්ඩු භාවයක් එන්න පටන් ගන්නවා. හැබැයි ඒක ඇතුලේ ඔබ යම් ආකාරයකට දැනුම්වත් භාවයකට පත්වීමේ ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා ඔබ යම් ආකාරයක විද්‍යා දැනුමක්, භාෂා දැනුමක්, සමාජීය දැනුමක් දිනු කරගන්න බලාපොරොත්තු වන්නේ නම් අන්න ඒ තුලින් ඔබගේ ජීවිතයට සාධාරණ දියුණුවක් අත්පත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. අන්න ඒ තුලින් ඔබගේ ජීවිතයට සතුටක් එකතු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. අන්න ඒ තුලින් ඔබගේ ජීවිතයට ප්‍රාණවත් භාවයක් එකතු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම ජීවිතයේ ඇතුලේ යම් කිසි අවබෝධාත්මක කටයුතු දියුණු කරගන්න ඔබට පුළුවන් තැන් තියෙනවා. එනිසා ඒ අවබෝධාත්මක තැන් එහෙනම් ඒ අවබෝධාත්මක කටයුතු ආදී දේවල් වලින් කොහොමද ඔබ ඔබගේ පරිණත භාවය පවත්වගෙන යන්නේ, කොහොමද ඔබ ඔබගේ ජීවිතයට සෞභාග්‍යමත් භාවය එක්කාසු කරගන්නේ කියන කාරණාව පිළිබඳව හිතන්න. ජීවිතය ඇතුළට සහනයක් එකතු කරගන්න, ජීවිතය ඇතුළට සාර්ථක භාවයක් එකතු කරගන්න. වෘත්තිමය අභියෝග, සමාජීය අභියෝග වගේ දේවල් ඇති වෙනකොට ඒ සමාජීය සහ වෘත්තිමය අභියෝගවලදී කොහොමද ඔබ ඔබගේ කටයුත්ත කරගන්නේ, එහෙම නැත්නම් කොහොමද ඔබ ඔබගේ සතුට පවත්වාගෙන යන්නේ කියලා හිතන්නට සිද්ධ වෙනවා. එහෙනම් ඔබගේ සතුට, සෞභාග්‍යමත් භාවය ආදී දේවල් පවත්වාගෙන යනකොට ඒ ජීවිතයේ තෘප්තිමත් භාවය දේවල් පවත්වාගෙන යනකොට ඒක ඇතුළේ ඔබ නොහිතන යම් කිසි ගැටලුවකට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නම් ඒ නොහිතන ගැටලුවට ඔබගේ සාමූහික තීන්දුව අවශ්‍ය වෙන තැනක් විදිහට මේක හඳුනා ගන්න පුළුවන්කමත්. කොමුණත් ප්‍රඥා වර්ධනය කරගන්න, බුද්ධිය වර්ධනය කරගන්න, පොතපතත් එක්ක ගනුදෙනු කරන්න හම් වෙන කාලයේදී ඔබ ඒකේ උපරිම ප්‍රයෝජනය ගන්න. ඒ වගේම ඔබගේ ප්‍රේමණීය සම්බන්ධතාවල තිබුණු ගැටලුකාරී ස්වභාව, ප්‍රේමණීය සම්බන්ධතාව පොඩ්ඩක් කැඩෙයි බිඳෙයි වගේ තිබුණු බාධාකාරී තත්ත්ව සෑහෙන ප්‍රමාණයකට අවම කරගන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලය හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තාක්ෂණික මෙවලම් යොදාගෙන කරන්නා වූ වැඩ කටයුතු වලනොත් ඔබගේ ජීවිතයේ යම් කිසි සහනයක් අත්පත් කරගන්න පුළුවන් කාලයක් විදිහයි මේ කාලය හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. සමහර සම්බදතා සජීවී සම්බදතා බවට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේක නැත්තම් මියගිය යම්කිසි මිත්‍ර සම්බන්ධතා යලි ප්‍රාණවත් කරගන්න පුළුවන් කාලයක් විදිහටත් පෙන්වුම් කරනවා. කටක ලග්නය. කටක ලග්නයෙන් උපාන ඔබ නම් ටිකක් පරිස්සම් වෙන්න ඕන. කුජත් කේතුත් හතර වෙන්නේ ඉදදි යම් බලේ හීන වෙච්ච රවි නැත්තම් සූර්යා ඔබගේ හතර වෙන්නට පැමිණීම පොළොව යටට සූර්යා ගියා හා සමානයි. සූර්යා වලයාකාර සූර්යග්‍රහණයට ලක් වෙලා කොහොමත් ඉන්නේ. ඒ තුලදී සූර්යා හැංගිලා ගියාම මහ පොළොව යටටම ගිහිල්ලා එහෙම නැත්තම් මධ්‍යම රාත්‍රී මට්ටමක් වගේ නිර්මාණය වුණොත් ඔබ හිතන්නේ මොකද්ද වෙන්නේ කියලා. මෙන්න මේ වගේ ඔබගේ ජීවිතයට පරිස්සම කල්පනාකරණය කරගත යුතු කාල පරිච්ඡේදයක්. ඔබගේ ගෙදර දොරේ උදවිය පිළිබඳව වෙනදට වඩා සැලකිලිමත් වෙන්න, ඔබගේ ගෙදර දොර ආශ්‍රිතව ඇති ගැටලු පීඩාකාරී ස්වභාව ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඔබගේ පියා ජීවිතුන් අතර ඉන්නෝ නම් පියා පිළිබඳව යම් කිසි සැලකිල්ලක් දක්වන්න ඕන කාල පරිච්ඡේදයක් විදිහටත් මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්කමක් පවතිනවා. සමාජීය වශයෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නවලදී, සමාජීය වශයෙන් ඇති වෙන්න පුළුවන් පීඩාකාරී ස්වභාවයන්වලදී ඔබ ගොඩාක් පරිස්සමෙන් කටයුතු කරන්න ඕන කියන එක තරයේ මතක තියාගන්න. ජීවිතයට සතුට එකතු කරගන්න, ජීවිතයට සෞභාග්‍යමත් භාවය එකතු කරගන්න, ජීවිතයට සන්තෝෂය එකතු කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා. එහෙනම් ඒ සතුට, සෞභාග්‍යමත් භාවය, සන්තෝෂය එකතු කරගන්න තැන්වලදී ඔබ ඔබගේ ක්‍රියාන්විතයන්, ඔබ ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ගන්නා වූ තීන්දු, තීරණ, පියවරයන් වගේ දේවල් වලදී ඔබ කොහොමද කටයුතු කරන්නේ, ඔබ කොහොමද පියවර ගන්න කියලා හිතන්නට ඕන. ආශිර්වාදාත්මක කටයුතු, සමාජ සේවා කටයුතු, පොදු කටයුතු වගේ දේවල් ඇති වෙනවා. ඒ හැම එකකෙදීම පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. වැඩි බරක් හැමතිස්සෙම තියන්න තමන්ගේ පවුලට, කුටුම්බයට, එහෙම නැත්නම් තමන්ගේ මව, පියා ආදී වන්නා වූ මුල් ගෙදරට පොඩි වැඩි බරක් තියන්න. මේ කාල පරිච්ඡේදයේ තමන්ගේ පියා පිළිබඳව සැලකිලිමත් වෙන්නේ. වගේම ඔබත් ලේ ධාතුව සම්බන්ධ රෝගී තත්වයකින් පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම්, කියන්නේ හෘදය, පපුව, පෙනහළු ආශිත රෝගී තත්වයක්, ලේ ධාතුව ලේ විසවීමක් හෝ කුමන හෝ ආකාරයේ ලේ සම්බන්ධතාවයක් සහිත රෝගී තත්වයකින් පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් වැඩිය ඕනෑවට වඩා සෞඛ්‍යමය ගැටලු හදා ගන්න එපා. මොකද මේ කාලේ ඒ වගේ තත්ත්ව වැඩි වෙදී උත්සන්න වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒවත් එක්කලා තමන්ගේ අරමුණු වලට යන්න බාධා ඇති වෙන්න පුළුවන්, සමාජීය තත්ත්වයට බාධා ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. යම් යම් බාධා පීඩාකාරී ස්වභාව ඇති වෙන්න, සමාජීය විෂමතා ඇති වෙන්න, සමාජීය පීඩාකාරී ස්වභාව වගේ දේවල් ඇති වෙන්න, ඔබගේ ජීවිතයට යම් කිසි සතුටක් එකතු කරගන්න, ඔබගේ ජීවිතයට යම් කිසි සාධනීය තත්වයක් එකතු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ සාධනීය තත්වයේ සතුට එකතු කරගන්න, ඒක ඇතුළේ තමන්ගේ ජීවිතයට සෞභාග්‍යමත් භාවයක් එකතු කරගන්න, ඒක ඇතුළේ තමන්ගේ ජීවිතයට යම් කිසි අලුත් අරමුණක් එකතු කරගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. එහෙනම් මේ අරමුණ ඇතුළේ ආදරය, කරුණාව, දෛවීය භක්තිය ආදී දේවල් එක්කාසු කරගන්නත් ඔබට පුළුවන්.
සමාජයේ වශයෙන් ඇතිවෙන මේ වගකීම, සමාජීය වශයෙන් ඇතිවෙන මේ වැදගත්කම ඔබගේ ජීවිතයට සතුටක් එකතු කරගන්න හේතුවක් බවට පත් වෙනවා. මේ සතුට එකතු කර ගැනීම, ශක්තිමත් භාවය එකතු කර ගැනීම ආදී දේවල් වලදී ඔබගේ ජීවිතයට යම්කිසි සාධනීය තත්වයක් වර්ධනය කරගන්න ඔබට පුළුවන්. ආදරණීය තත්වයක්, සමාජීය තත්වයක්, යහපත් තත්වයක් එක්කසු කරගන්න පුළුවන් හැකියාවක් මේක තුළ තියෙනවා. මේක ඇතුළෙම තමයි ඔබගේ ජීවිතයට වර්ධනය එකතු වෙන්නේ. නිසා පරිස්සමෙන් වැඩ කටයුතු කරලා තමන්ගේ මිනිස්සුන්ව පරිස්සම් කරගෙන තමනුත් පරිස්සමෙන් වැඩ කටයුතු කරගන්න. මේ කාල පරිච්ඡේදයේ අපි අර මුලදි මතක් කරා වගේම මෝර පිරිත වැඩියෙන් කියන්න, සූර්ය පිරිත වැඩියෙන් කියන්න. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපතී රාජකාරක රවි ඔන්න ඔබගේ තුන්වැන්නට ප්‍රවිෂ්ඨ වෙනවා. තුන්වැන්න වික්‍රම ස්ථානය තුළ යම් නීච තත්වයකින් වුණත් ඔබට යම් කිසි බලයක් වර්ධනය කරගන්න හැකියාවක්, ශක්තියක් ලැබේවි. ප්‍රශ්න තියෙනවා තමයි, පීඩාකාරී ස්වභාව ඇති වෙනවා තමයි. නමුත් තිබුණු තත්වයට වඩා සාපේක්ෂ සහනශීලී ස්වභාවයක් ඔබට අත්පත් කරගන්න පුළුවන්. මතක තියාගන්න, වෙන අවුරුදු වලදී වගේ නෙවෙයි මේ කාල පරිච්ඡේදයේදී ටිකක් වැඩියෙන් පරිස්සම් වෙන්න ඕන කාල පරිච්ඡේදයක්. වෙන අවුරුදු වලට වඩා සහනයක් බලාපොරොත්තු වෙන කාල පරිච්ඡේදයක්, වෙන අවුරුදු වලට වඩා ශාන්තියක් බලාපොරොත්තු වෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා සහනය, සතුට, ශාන්තිය මේ හැම දෙයක් එක්කම ඔබගේ ජීවිතයට යම්කිසි වැදගත්කමක් එක්ක, ඔබගේ ජීවිතයට යම්කිසි අවබෝධයක් එක්ක කටයුතු කරන්න පුළුවන් ස්වභාවයක් තමයි මේකේ පෙන්වුම් කරලා තියෙන්නේ. වෘත්තිමය අභියෝග, සමාජීය අභියෝග, ඒ වගේම ජීවිතය පිළිබඳව යම් යම් කටයුතු පිළිබඳව තත්ත්ව, මේ කිසිම ආකාරයේ දෙයකදී ඔබ කොහොමද කටයුතු කරන්නේ, නැත්නම් ඔබ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා හරියටම සැලකිලිමත් වීම විය යුතු වෙනවා. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, නායකත්වයේ පිළිබඳව වෙන්නා වූ කටයුතු වලදීත් හරියම පරිස්සම් වෙන්න ඕන. ලියකියවිලි සම්බන්ධ කටයුතු, පොතපත සම්බන්ධ කටයුතු, අත්සන් තැබීම් සම්බන්ධ කටයුතු ආදී දේවල් වලදීත් ඔබ බලාපොරොත්තු නොවන අරමුණු ආදී දේවල් කොහොමද ඔබ ක්‍රියාත්මක වෙන්නේ? එහෙම නැත්නම් ඒ අරමුණු කොයි විදිහටද සාක්ෂාත් කරගන්න කියලා හිතන්නට සිද්ධ වෙනවා. ඒ අරමුණ යහපත් නම්, ඒ අරමුණ දියුණුවක් සඳහා යන අරමුණක් නම්, අන්න ඒක ජයග්‍රාහී මාවතකට යොමු කරව ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් ජීවිතේට සතුටක් ලොකුවට බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් නැහැ. ඔබගේ ජීවිතේට කැමැත්තක් ලොකුවට බලාපොරොත්තු වෙන්න පුළුවන්කමකුත් නැහැ. ආදරණීය තත්වයක්, මූර්තිමය තත්වයක්, සමාජීය තත්වයක් ආදී තත්වයන් දියුණු පමුණු කරගන්න මේක ඇතුලේ ඔබ කොහොමද කටයුතු කරන්නේ? එහෙම නැත්නම් ඔබ සමාජීය වශයෙන් කොහොමද මෙතන ස්ථාවරත්වයකට යන්නේ කියන කාරණාව පිළිබඳව සිතා බලා සිහියෙන් යුක්තව කටයුතු කිරීම කළ යුතු වෙනවා. එහෙනම් ඒ සිතා බලා සිහියෙන් යුක්තව කරන කටයුත්තේදී ඔබ ඔබගේ අරමුණට යන්න, ඔබ ඔබගේ සමාජීය තත්ත්වයට යන්න, ඔබ ඔබගේ වගකීම දරන්නා වූ ආකාරයට කටයුතු කරන්න. කොහොමුණත් අලුතෙන් පොතපතක් ලියන්න බලාපොරොත්තු වෙනවා නම්, සාහිත්‍යමය කටයුත්තකට නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා නම්, තමන්ගේ හැකියාවන් උපුනන්ව ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කාල පරිච්ඡේදයකට නරකම නැහැ. කන්‍යා ලග්නයෙන් උපන් ඔබ අද දවසේ වගේම මේ ඉදිරි කාල පරිච්ඡේදයේදී ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඔබගේ ලග්නයේ මත ගමන් කරපු රාජකාරක රවි තමයි ඔබගේ දෙවැන්නට ප්‍රවිෂ්ඨ වෙන්නේ. දෙවැන්න කියන්නේ කුටුම්බ ස්ථානය. මේ කුටුම්බ ස්ථානයේ කේතු යනවා තවමත් අමතක කරන්න එපා. ඒ වගේම මේ කේතුගේ මාරුවකුත් මේ ආසන්නයේදීම සිද්ධ වෙනවා. ඒකත් ඔබ දැනගත යුතුයි. අපි ඉදිරියේදී කතා කරනවා. ඒ වගේම කේතු, කුජ, රවි වගේ ග්‍රහයෝ තුන්දෙනෙක් ඔබගේ දෙවැන්නේ තැන්පත් වීම, ඔබගේ ධනයට බාධාවක් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඔබගේ උපකරණ වගේ දේවල් කැඩෙන්න බිඳෙන්න පුළුවන්කමක් පවතිනවා. ඔබගේ යාන්ත්‍රික කටයුතු, ඉංජිනේරු සේවා සම්බන්ධ කටයුතු ආදී දේවල් වලට බාධා ඇති වෙන්න පුළුවන්. ඔබගේ වල් දොරවල් ඉදිකරන කෙනෙක් නම්, යකඩ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන කෙනෙක් නම්, වෙනත් උපකරණ පාවිච්චි කරන කෙනෙක් නම්, ඔබ වෙනදට වඩා සැලකිලිමත් වෙන්න කටයුතු කරනකොට, ඒ වගේම මේ කටයුතු වලින් ඔබට ඇති වෙන්න පුළුවන් බාධා පිළිබඳව, ඒ කටයුතු වලින් ඔබට ඇති වෙන්න පුළුවන් පීඩා පිළිබඳවත් යම්කිසි අවබෝධයකින් යුක්තව කටයුතු කරන්න ඕන කාල පරිච්ඡේදයක් විදියටයි මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. මානව දයාව සම්බන්ධ කටයුතු, එහෙම නැත්නම් මූලික හරපද්ධතිය සම්බන්ධ කටයුතු පිළිබඳව සැලකිලිමත් වෙනවා. වචන පාවිච්චි කරද්දී, නැහැම නැත්නම් ගැටුම් ඇති කරගනිද්දී, සමාජීය වශයෙන් ඇති වෙන පීඩා ඇති කරගනිද්දීත් ඔබ ගොඩක් පරිස්සමෙන් කටයුතු කරන්නට අවශ්‍යයි. වෘත්තිමය අභියෝග, සමාජීය අභියෝග වගේ අභියෝග ඇති වෙද්දී, වෘත්තිමය අභියෝග, සමාජීය අභියෝග, සමාජීය සත්කාර වගේ අභියෝග ඇති වෙද්දීත් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා වෙලස් සිතා බලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. එනිසා ඒ කටයුතු ඇතුලේ තමන්ගේ ජීවිතයේ සාධනීය මට්ටමකින් පවත්වගෙන යන්න. එහෙම නැත්නම් ඒ කටයුතු ඇතුලේ තමන්ගේ වෘත්තිමය අභියෝගී තාමත්ම පැහැදිලිව පවත්වාගෙන යන්නට ඔබට පුළුවන්කමක් තියෙනවා. ඒක ඇතුළේ තමයි ඔබගේ අරමුණ යන්නේ. ඒක ඇතුළේ තමයි ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයකට පත් වෙන්නේ. ස්ථාවරත්වයකට, සාර්ථකත්වයකට, සමාජ සුබසාධන තත්ත්වයකට පත් වෙන්න පුළුවන් ඉඩකඩ වාසනාව පවතිනවා. ඒ ඉඩකඩ වාසනාව ඇතුළේ ඔබගේ ඉදිරි ඉලක්ක තියෙනවා. ඒ ඉඩකඩ වාසනාව ඇතුළේ ඔබගේ අනාගත අරමුණු ඉෂ්ට කරගන්න පුළුවන්කමක් පවතිනවා. එහෙනම් ඒ අරමුණු ඉදිකිරීම ආදී දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. මොකද දෙවැන්න කියලා කියන්නේ කුටුම්බ ස්ථානයක් බවට පත් වෙනවා. එනිසා පවුලක් වර්ධනය වෙන්නේ කොයි විදිහටද කියන කාරණාවේදී ඒ පවුල වර්ධනය කරගන්න කැප වෙනකොටත් ඔබට මේ
තත්ත්වයන් යම් ආකාරයකට වැදගත් වෙනවා. ඒ තත්ත්වයන් අවබෝධාත්මකව ක්‍රියාත්මක විය යුතු වෙනවා. ඒ නිසා ඒ සමාජීය සුබසාධන තත්ත්වයේ සමාජීය ව්‍යසනකාරී තත්ත්වලින් අත් මිදලා එළියට ගමන් කරනකොට මේ රවිගේ බලපෑම ඔබට වැදගත් වෙනවා. සමහර තැන්වලදී පවුල වෙනුවෙන් ඔබට තදින් තීන්දුව తీරන ගන්න සිද්ධ වෙන්න පුළුවන්කමක් පවතිනවා. ධනය වෙනුවෙන් යම්කිසි ස්ථාවර තීන්දුව తీරන ගන්න සිද්ධ වෙන්න පුළුවන්කමක් පවතිනවා. එහෙනම් ඒ ධනය වෙනුවෙන් පවුල වෙනුවෙන් ගන්න තීන්දුව తీරනවලදී පරිස්සමෙන් තීන්දුව తీරන ගන්න. මොකද ඔබ ගන්න තීන්දුව ඔබ වෙනුවෙන් විතරක් නෙවෙයි බොහෝ පිරිසක් වෙනුවෙන් වෙන්න පුළුවන්. ඔබගේ එක වචනයක වැරද්දක් අපි කියනවා කට වැරද්ද ගැනීමෙන් ඔබට බොහෝ පාඩු සිද්ධ වීමේ අවදානමකුත් පවතිනවා. තුලා ලග්නය අනුපාන ඔබ කටයුතු සම්පාදනය කරනකොටත් ඉවසන්නම සිද්ධ වේවි. හැබැයි පහුගේ කාලයට වඩා නම් සාපේක්ෂව ඔබට ටිකක් හොඳයි. මොකද 12 වෙනි ගියපු රවිනේ ඔබගේ ලග්නයට එන්නේ. ඉතින් ලග්නයට ආපුහම රවි 12 වෙනට වඩා යහපතක් නිර්මාණය වෙනවා. තමන්ගේ යටපත් වෙලා තිබිච්ච බුද්ධි ප්‍රභාවය වර්ධනය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. තමන්ගේ යටපත් වෙලා තිබිච්ච යම්කිසි හානිකර තත්වයන් ඉවත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. සමාජීය තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ආදරණීය තත්ත්වය යහපත් මට්ටමකට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ආදරණීය ලෙංගතුකමකින් යුක්ත මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්න, ආදරණීය ලෙංගතුකමකින් යුක්ත පුද්ගලයෝ වෙනුවෙන් පෙනී සිටින්න කියවෙලා තමයි මේ කාන්තාව අපි කරන්නේ. එහෙනම් ජීවිතේ සතුටක් එකතු කරගන්න, ජීවිතේ යම්කිසි ආදරණීය තත්වයක් එකතු කරගන්න, ජීවිතේ යම්කිසි සමීප සම්බන්ධතාවයක් එකතු කරගන්න ඔබට හැකියාවක් ලැබේවි. ඒ හැකියාව ඇතුලේ තමයි ඔබ බොහොම වැඩගත් විදිහට කටයුතු කරන්නට ඕන. සමාජීය වශයෙන් ඇති වෙන්න පුළුවන් පීඩා, ආර්ථික වශයෙන් ඇති වෙන්න පුළුවන් පීඩාකාරී ස්වභාව, වෘත්තිමය වශයෙන් ඇති වෙන්න පුළුවන් පීඩාකාරී ස්වභාව වගේ දේවල් පිළිබඳවත්, අනාගත අවිනිශ්චිතතා වගේ දේවල් පිළිබඳවත් ප්‍රශ්න පීඩා ඇති වෙන්න පුළුවන් තැන්වලදී කොහොමද කටයුතු කරන්න කියවෙලා ඉල්ලීමකින් යුක්තව කටයුතු කරන්න සිද්ධ වෙනවා. සමාජීය වශයෙන් ඇතිවෙන පීඩාකාරී ස්වභාව, ආර්ථිකමය වශයෙන් ඇතිවෙන පීඩාකාරී ස්වභාව, වෘත්තිමය වශයෙන් ඇතිවෙන පීඩාකාරී ස්වභාව පිළිබඳවත් සැලකිල්ලක් දක්වන්න. ඒවා පිළිබඳව අවතක්සේරු කරන්න යන්න එපා. ඒවා පිළිබඳව අඩුවක් හිතන්න යන්න එපා. ඒවා පිළිබඳව ගැටලුවක් හිතන්න යන්න එපා. ඒ අඩුව, ගැටලුව, ඒ හැම දෙයක් පිළිබඳව යම්කිසි ආකාරයකින් අවබෝධාත්මකව කටයුතු කරන්න. තීන්දුව తీරන ගන්නට බොහෝම පරිස්සමෙන් තීන්දුව తీරන ගන්න. සමාජීය වැදගත්කමක් ඇතුලේ, සමාජීය සම්මතය ඇතුලේ ඔබ කරන වැඩ කටයුතු ආදී දේවල් වලදී ඉදිරි ගමනක් පිළිබඳව හිතන්න, පුළුල් දැක්මක් ඇතුව හිතන්න, සමාජීය ව්‍යසනයක් පිළිබඳව හිතන්න, ඊළඟට වෘත්තිමය කටයුත්තක් පිළිබඳව, එහෙම නැත්නම් යහපත් කටයුත්තක් පිළිබඳව, තමන්ගේ අවබෝධයේ පිළිබඳව කොහොමද කටයුතු කරන්න කියන කාරණාව පිළිබඳව හිතලා බතලා කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, නායකත්වයේ ලක්ෂණ පෙන්눔 කරන තැන්වලදී කොහොමද මේ කටයුත්ත කියන කාරණාව පිළිබඳව හිතන්නට ඕන. සමාජීය වශයෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් තැන්වලදී පරිස්සමෙන් නම්‍යශීලීව කටයුතු කරන්න ආඩම්බර වෙන්න එපා. පුළුවන් තරම් නම්‍යශීලී වෙන්න. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ කොහොමද තමන්ගේ ජීවිතය නිර්මාණය කරගන්නේ කියලා හිතන්න සිද්ධ වෙන කාල පරිච්ඡේදය. තමන්ගේ ආර්ථිකයේ සුළු පසුගාමී ස්වභාවයකට ලක් වෙන්න පුළුවන් ඉඩක් තියෙනවා. ඔන්න මේ කාල පරිච්ඡේදයේදී පියා සමග ගැටුම් ඇති වෙන්න පුළුවන්. පහුගිය කාලේ ටිකක් එහෙම නැහැ. පියා සමග සෞම්‍ය විහිටියා. දැන් ඔන්න ආයේ පියා සමග ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පියාට යම්කිසි රෝගාබාධ වගේ තත්ත්ව උත්සතුන් වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක් විදිහටත් මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්කමක් පවතින. එහෙනම් පියා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. පියාගේ පාදාශිත රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. පියාගේ අස්ථියාශිත රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. පියාගේ ලේ ධාතුව සම්බන්ධ රෝගී තත්ත්ව ඉස්මතු වෙන්න පුළුවන් කාල පරිච්ඡේදය. ඒ විතරක් නෙවෙයි, ඔබගෙත් ඇස් ආශ්‍රිතව යම් යම් පීඩාකාරී ස්වභාව ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. වෘත්තිමය සහ සමාජීය තත්ත්ව පිළිබඳව ගැටලු ඇති කරනවා. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, නායකත්වයේ ලක්ෂණ පෙන්වුම් කරන්නා වූ තැන්වලදීත් ඔබ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා වෙලා යම්කිසි අවබෝධයකින් යුක්තව කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ජීවිතය ඇතුළට යම්කිසි දේවල් එකතු කරගන්නවා ඔබ. ඒ ජීවිතය ඇතුළට යම්කිසි වටිනාකම් එකතු කරගනිද්දී, ජීවිතයට ඇතුළට යම්කිසි සාධනීය තත්ත්වයන් එකතු කරගනිද්දී කොහොමද මේ සාධනීය තත්වයන් දියුණු කරගන්නේ, කොහොමද මේ සාධනීය තත්වයන් තමන්ගේ ගොඩට දාගන්නේ කියලත් හිතන්න වෙනවා. එනිසා ආදරණීය මිනිස්සු වෙනුවෙන් වැඩ කටයුතු කරනකොට පරිස්සම් වෙන්න ඕන. තමන්ගේ පවුලේ උදවිය වෙනුවෙන් වුණත් තමන් ගන්න තීන්දුව තීරණය කරනකොට කොහොමද කියලා පරිස්සම් වෙන්නට ඕන. රැකී රක්ෂා කටයුතු පිළිබඳව, වෙළෙහෙළදාම් කටයුතු පිළිබඳව ගැටුම් නිර්මාණය වෙන්න පුළුවන්කමක් තියෙනවා. වෘත්තිමය අභියෝග පිළිබඳව ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. සමාජීය සම්මතයන් පිළිබඳව වුණත් ගැටුම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා.
එනිසා දුර බැහැර ගමන් බිමන් යන්න එපා මේ කාල පරිච්ඡේදයේදී. යන දුර බැහැර ගමන් බිමන් ආදී දේවල් වලදී නිදි මරණව නම් ටිකක් හරි පරිස්සමෙන් කටයුතු කරන්න. වැටීම්, තැලීම්, තුවාල වීම්, රියානතුරු වලට ලක්වීම ආදී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. වෙනත් ගුප්තමේ දෝෂ වලට ලක්වීමේ ඉඩකඩක් පෙන්눔 කළා පවතිනවා. එනිසා තමන්ගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා වැඩියෙන් අදහගෙන ඔබට පුළුවන් ආකාරයට විශේෂයෙන්ම ඔබගේ කේන්ද්‍රානුකූලව නැත්නම් ඔබගේ හඳහන්ට අනුකූලව කළ යුතුවත් පිළිවෙත් වෙනදට වඩා වැඩියෙන් කරන ගමන් තමයි මේ කාල පරිච්ඡේදයේදී කටයුතු සම්පාදනය කරගන්න. ඔබට පුළුවන්කමක් පවතිනවා නම් අභිසම්බිධානය වගේ යන්ත්‍රයක් පළඳින්න ඔබට මේ කාල පරිච්ඡේදයේදී ගොඩාක් හොඳයි. ධනු ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරගන්නකොට වෘත්තිමය කටයුතු වලට ඔබට ලැබෙන දායකත්වය, ඔබට ලැබෙන කොයි වගේ අනුසාරයක්ද ලැබෙන්නේ කියලා හිතන්නට වෙනවා. වෘත්තිමය කටයුතු දියුණු කරගන්න කොයි විදිහටද බලය ලැබෙන්නේ, වෘත්තිමය කටයුතු කියුණු කරගන්න කොයි විදිහටද ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ කියලා හිතන්න වෙනවා. තමන්ගේ රැකියා කටයුතු වලදී, තමන්ගේ ආර්ථික කටයුතු වලදී, වෘත්තිමය කටයුතු වලදී තමන්ට අලුත් විදිහට හිතලා මේ කටයුතු සැලසුම් කරන්න පුළුවන්කමක් ලැබේවි. සමාජීය වශයෙන් යම්කිසි ස්ථාවරත්වයක් ලැබෙනවා, සමාජීය වශයෙන් පන්නරයක් ලැබෙනවා, සමාජීය වශයෙන් ශක්ති ස්වභාවයක් ලැබෙන කාල පරිච්ඡේදයක් විදිහටත් හඳුනා ගන්න පුළුවන්කමක් පවතිනවා. එනිසා වෘත්තිමය, සමාජීය, ආර්ථිකමය ශක්තිය කොයි විදිහටද තුලනාත්මකව පවත්වාගෙන යන්නේ, එහෙම නැත්නම් කොයි විදිහටද තුලනාත්මකව මේක බලය පවත්වන්නේ කියන කාරණාවත් එක්කලා ඔබගේ ජීවිතයට සතුට සෞභාග්‍ය එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. අපි අලුතෙන් වෙනස් වෙන්න ඕන, අපි අලුතෙන් හිතන්න ඕන, අපි අලුතෙන් බලය පතුරවා ගන්නට අවශ්‍ය වෙනවා. එහෙනම් අපි මේ බලය පතුරවා ගැනීම ඇතුලේ තමයි අපේ ජීවිතයට සතුටක් එකතු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අපි මේ බලය පවත්වාගෙන යෑම ඇතුලේ තමයි අපේ ජීවිතයට පන්නරයක් එකතු කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. අපි කරුණු කාරණා එක්කාසු කරගන්නකොට, අපි කරුණු කාරණා ක්‍රියාත්මක කරගන්නකොට, අපි කරුණු කාරණා සමාජීය වශයෙන් වැදගත් ආකාරයකට කටයුතු කරද්දී අපි අපේ ජීවිතයට සතුටක් එකතු කරගන්න ඕන කියන තැන ඉන්නවා. එහෙනම් අපේ ජීවිතයට සතුට එකතු කරගන්න, සෞභාග්‍යමත් භාවය එකතු කරගන්න, ආදරය එකතු කරගන්න, රැකවරණය එකතු කරගන්න අපි එකතු වෙලා වැඩ කරන්නට සිද්ධ වෙනවා. එනිසා මේ එකතු වෙලා වැඩ කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඔබට සිද්ධ වෙනවා ආගමනුකූල වෙනසක් තියෙන පුද්ගලයොත් එක්ක ඔබට අපි කියලා එකතු වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. ඔබට වයස, කුලය ආදී දේවල් වෙනස් අයත් එක්කලා අපි කියලා එකතු වෙලා වැඩ කරන්න වෙනවා. ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව, උස් පහත් ભેදයකින් තොරව, දැනුම ભેදයකින් තොරව අපි එකතු වෙලා වැඩ කරමු කියලා නම්‍යශීලීව වැඩ කරන්න සිද්ධ වෙන කාල පරිච්ඡේදය. ඒක ඇතුලේ ඔබට අලුත් පිරිසක්, ජවයක් එක්ක පිරිසක්, අලුත් කණ්ඩායමක් හදාගෙන අලුත් ආර්ථික න්‍යායකට ගමන් කරන්න පුළුවන් යම් කිසි හැකියාවක් නිර්මාණය වේවි. බුදගේ මාරුවත් සමගත් මේක තවදුරටත් වර්ධනය වෙනවා. අපි ඒකෙදි තවදුරටත් මේ පිළිබඳව කතා කරමු. මකර ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරනකොට ඉවසීම ප්‍රගුණ කරන්න, සමාජීය පැවැත්ම පිළිබඳව ස්ථාවරත්වයක් නිර්මාණය කරගන්න, වෘත්තිමය පැවැත්ම පිළිබඳව තත්ත්වේ නිර්මාණය කරගන්න, ආදරය, කරුණාව මේ හැම එකක් එක්කම ඔබගේ රැකියාව තමයි මුල් තැනට ගන්න ඕනකම තියෙන්නේ. තමන්ට රාජ්‍ය සේවයක කටයුතු කරන කෙනෙක් නම් ප්‍රශ්න පීඩා ගොඩාක් එනවා. මතක තියාගන්න, හරිම පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න ඕන. ඉහළ නිලධාරීන් සමග ගැටුම්කාරී තත්ත්ව නිර්මාණය කරගන්නට එපා. ඕනෑවට වඩා කඩාගෙන බිඳගෙන ඉස්සරහට යන්න ගිහලා නැති ප්‍රශ්න ඇති කරගන්න යන්න එපා. සමාජීය වශයෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න, අකාර්මික වශයෙන් වෙන්න පුළුවන් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න, පීඩාකාරී ස්වභාවයෙන් යුක්තව ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න, මේ හැම එකකෙදීම ඔබගේ ජීවිතයට සහයෝගීතාවයක් ඇති කරගන්න, ඔබගේ ජීවිතයට තෘප්තිමත් භාවයක් ඇති කරගන්න පුළුවන්කමක් පවතිනවා. ආදරය, කරුණාව, ඉවසීම මේ හැම එකක් එක්කම තමයි මේ කටයුත්ත කරන්නේ. එහෙනම් කොහොමද මේ කටයුත්ත කරන්නේ? සමාජීය වශයෙන් ඇති වෙන බාධාව, සමාජීය වශයෙන් ඇති වෙන පීඩාකාරී ස්වභාවය, සමාජීය වශයෙන් ඇතිවෙනා වූ ස්ථාවර ස්වභාවය කොහොමද කියලා ක්‍රියාත්මක වෙනකොට, ඒ ක්‍රියාත්මක වීමත් එක්කලා තමන්ගේ ජීවිතේ සතුටක් එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවනම්, තමන්ගේ ජීවිතේ සතුටක්, සෞභාග්‍යමත් භාවයක් එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවනම්, අන්නේ සතුට සෞභාග්‍යමත් භාවයත් එක්කලා තමන්ගේ අරමුණට යන්න පුළුවන්කමක් තියෙනවා. සමාජීය වශයෙන් ඇතිවෙන්න පුළුවන් පීඩාකාරී ස්වභාවයක් තියෙනවා. ආදරය, කරුණාව, වටිනාකම් එක්කලා, ආදර, කරුණා, වටිනාකම් මේක කොහොමද ඔබගේ ජීවිතයේ යම්කිසි දෙයක් නිර්මාණය කරගන්නේ, එහෙම නැත්නම් කොහොමද යම්කිසි ශක්තියක් නිර්මාණය කරගන්නේ කියලත් ඔබ හිතන්න ඕන. වෘත්තිමය ශක්තියක් ඇති වෙනවා, සමාජීය ශක්තියක් ඇති වෙනවා, ආර්ථිකමය ශක්තියක් ඇති වෙනවා. ඒ ආර්ථික, සමාජීය සහ වෘත්තිමය ශක්තිය ඇතුලේ ඔබ ඔබගේ අරමුණට යනකොට, ඔබ ඔබගේ ගැටුමට යනකොට, ඔබ ඔබගේ ප්‍රශ්නයට යනකොට කොහොමද කරන්න කියන කාරණාව පිළිබඳව පීඩාවක් නිර්මාණය වෙලා තිනවා. දැන් මේ පීඩාව නැති කරගන්න, ඒ සමාජීය තත්ත්වය නැති කරගන්න, ඒ වෘත්තිමය තත්ත්වය නැති කරගන්න කටයුතු කරනවා. එහෙම නැත්නම් ඒක කරගන්න පුළුවන්කමක් පවතිනවා කියලා තරයේ පෙන්눔 වෙනවා. එනිසා ඒ වෘත්තිමය තත්ත්වයේ ස්ථාවරත්වය ඇති කරගන්න, ඒ වෘත්තිමය සමාජීය ස්ථාවරත්වය ඇති කරගන්න කොහොමද පුළුවන්කම ලැබෙන්නේ?
කියලා ඔබ සැලසුම් කරන්න ඔබගේ වෘත්තිමේ දියුණුව වෙනුවෙන් මහන්සි වෙන්න කැප වෙන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ නම් පුණ්‍ය ස්ථානයට තමයි ඔන්න රබිලි සැපත් වීම සිද්ධ වෙන්නේ. පහුගිය කාල පුරා තිබුණු යම්කිසි බාධාකාරී ස්වභාව. ඒක රාජ්‍යතාන්ත්‍රික වෙන්න පුළුවන්, සමාජීය තාන්ත්‍රික වෙන්න පුළුවන්, ආර්ථිකමය වෙන්න පුළුවන්. යම් හෝ ගැටලුකාරී ස්වභාවයක් මුල් කරගෙන තිබුණා වූ පීඩා, සමාජීය පීඩාකාරී ස්වභාව, ව්‍යසනකාරී ස්වභාව ආදී දේවල් වලින් යම්කිසි අර්බුදයක්, යම්කිසි ගැටලුවක්, යම්කිසි පීඩාවක් තිබුණා නම් ඒ ගැටලු පීඩාකාරී ස්වභාවයන් අවම කරගන්න යම්කිසි හැකියාවක් පවතින කාල පරිච්ඡේදයක් විදිහට හඳුන ගන්න පුළුවන්. රැකී රක්ෂා කටයුතු, වෙළඳාම් කටයුතු වගේ දේවල් නිතර ප්‍රශ්නවලට ලක් වෙනවා නම් ඒව ටිකට විසඳුමක් හම්බෙන කාල පරිච්ඡේදයක් විදිහට හඳුන ගන්න පුළුවන්. වෙනදට වඩා ඔබගේ ආධ්‍යාත්මික හැකියාව වර්ධනය වෙනවා. වෙනදට වඩා ඔබගේ පෙරපිනිස් මතුවෙන්න පටන් ගන්නවා. පුණ්‍යවන්ත කටයුතු වලට, පුණ්‍යවන්ත ගනුදෙනු කිරීම වලට ඔබ තුල මෙහෙයවීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. අන්න යටපත් වෙලා තිබිච්ච පින ඉස්මතු වෙන්න පටන් ගන්නවා. සසරේ තිබුණු පින ඉස්මතු වෙලා සසරේ බොහෝ වැඩ කටයුතු සාර්ථක භාවයකට පත් කරගන්න පුළුවන් ඉඩකඩක් පෙන්눔 කරන කාල පරිච්ඡේදයක් විදිහට මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන්, වෘත්තිමය වශයෙන් ඔබ කොහොමද ගමනක් යන්නේ කියලා ඔබ හිතන්න ඕන. රැකී රක්ෂා, වෙළඳාම් කටයුතු ආදී දේවල් ඇතුලේ ඔබගේ ජීවිතයට ශක්තියක් එකතු වෙන්නේ කොහොමද කියලත් ඔබ විසින්ම හිතන්නට ඕන. එහෙනම් මේ ආර්ථික පන්නරය ඇතුලේ, මේ ආර්ථික ශක්තිමත් වීම ඇතුලේ ඔබගේ ජීවිතයේ සතුටින් ගත කරන්න, ඔබගේ ජීවිතයේ ශක්තිමත්ව ගත කරන්න ඔබ විසින්ම සැලසුම් සකස් කරගත යුතුයි කියලා පැහැදිලිව පෙන්වනු වෙනවා. එහෙනම් මේ සැලසුම් සකස් කර ගැනීම ඇතුලේ, මේ ආර්ථික ස්ථාවරත්වය ඇතුලේ, සමාජීය ස්ථාවරත්වය ඇතුලේ ඔබ ඔබගේ ගමනක් යනකොට, ඔබ ඔබගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නකොට, ඔබ ඔබගේ ජීවිතය ශක්තිමත් කරගන්නකොට ඒව පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න, වෘත්තිමය අභියෝග හදාගන්නකොට ඒවට මුහුණ දෙන්න ඔබට පුළුවන්කම තියෙනවා. වෙනදට වඩා අලුතෙන් දේවල් ඉගෙන ගන්න ඔබට හැකියාව ලැබෙනවා. බුද්ධිමේ දියුණුවක්, දැනුමෙන් සන්නද්ධ වීමක්, ඒ වගේම ව්‍යාපාරික සහ ආර්ථිකමය කටයුතු වලින් දියුණුවක් සඳහා ඔබට වෘත්තිමය හැකියාව පවතින කාල පරිච්ඡේදයක්. නිකන් ඉන්නකොට හරි මොනවා හරි පොතක් පාඩම් කරන්න ඔබට මතක හිටිනවා වෙනදට වඩා. ඔබ අලුත් විභාගයකට පෙනී හිටින බලාපොරොත්තු වන සූදානම් වෙන්න ඔබට දිනන්න පුළුවන් වාසනාව පෑදේවි. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරගන්නකොට ඉවසීමෙන් පරිස්සමෙන් කටයුතු කරන්නම සිද්ධ වේ. මොකද ඔබගේ ලග්නයෙන් අටවැන්නටයි ඔන්න රාජකාරක රවි සැපත් වෙන්නේ. කුජත් ඉන්නවා, කේතුත් ඉන්නවා. ඒ නිසා ඔබට කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ත්වය එන්න එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම කොඳු වැට පෙළ ආශ්‍රිත රෝගී තත්ත්වයකින් ඔබ පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් ඔන්න ඔබ ගොඩාක් පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න ඕන කාලයක් විදිහට මේ කාලය හඳුන ගන්න පුළුවන්. සමාජීය වශයෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් පීඩා ඇති වෙන්න පුළුවන් කාලවලදී වෙනදට වඩා ප්‍රශ්න පීඩා ඇති වෙන්න පුළුවන් ය කියන වගකීම ඔබ ගොළුවේ තියා ගන්න ඕන. සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන් ප්‍රශ්නවලට, පීඩාවලට උත්තර හොයන්න ටිකක් යම්කිසි අදහසක් ගන්න ඕන. ජීවිතය ඇතුලේ බලාපොරොත්තු තියාගන්නකොට ඒ බලාපොරොත්තු සපත කරගන්න, ජීවිතය ඇතුලේ බලාපොරොත්තු තියේදී ඒ බලාපොරොත්තු ගැන යම්කිසි අවබෝධයකින් යුක්තව කටයුතු කරන්න ක්‍රියාත්මක වෙන්නට ඕන. පුළුවන්කමක් පවතින නම් ජයපිරිත සජ්ජායනා කරන්න වෙනදට වඩා. ඒ වගේම අපි අර මුලින් කියපු අත්පිළිවෙත් කාණ්ඩයත් අමතක කරන්න යන්න එපා. ඒ වගේමයි ඔබ වාඩිලා ඉන්න ඉරියව්ව පිළිබඳව පවා සැලකිලිමත් වෙන්න ඕන. ඔබ වෙනද වගේම ව්‍යායාම කරන කෙනෙක් නම් ඒ ව්‍යායාම ආදී දේවල් කරද්දිත් ඔබගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්න. මම කියන්නේ සෞඛ්‍යමය ආරක්ෂාව ආදී දේවල් පිළිබඳව. ඒ වගේම ඔබ රජයේ හෝ අර්ධ රාජ්‍ය සේවා වගේ දේවල් වල කටයුතු කරනවා නම් ඒ රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා වගේ දේවල් වල කටයුතු කරද්දිත් ඔබ යම්කිසි ආකාරයකට බාධාවකට, පීඩාවකට ලක් වෙන්න පුළුවන් තැන්වලදී ඒ බාධා පීඩාවලට ලක් වෙන දේවල් පිළිබඳවත් යම්කිසි අවබෝධයකින් යුක්තව කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඒ සමාජීය අවබෝධය, සමාජීය සම්මතය, එහෙම නැත්නම් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල ආදී දේවල් පිළිබඳවත් කොහොමද කටයුතු කරන්න කියවෙලා අවබෝධයක්, ශක්තිමත් භාවයක් ලබා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ වෘත්තිමය අභියෝගමත්ම ස්වභාවය, ශක්තිමත් ස්වභාවය ආදී දේවල් ඇතුළේ ඔබ කොහොමද මේක කළමනාකරණය කරගන්නේ කියලා හිතන්න ඕනේ. හිතන්න විතරක් නෙමෙයි, ඔබට ඒක පුළුවන්. ඒ කළමනාකරණය කර ගැනීමම ඔබගේ ජයග්‍රහණයට හේතුවක් බවට පත් වෙනවා. ඒ කළමනාකරණය කර ගැනීමම ඔබගේ ආර්ථික ශක්තිමත් භාවයේ, සමෘද්ධිමත් භාවයට තෝතැන්නක් බවට පත් වෙනවා, ශක්තිමත් බවට පත් වෙනවා. ඒ නිසා ඉවසන්ඩ, හොඳට වතුර බොන්ඩ, ඒ වගේ මනාව හොඳට හුස්ම අරගෙන භාවනා කරන්න, මනස සංසුන් කරගන්න, ජීවිතය පිළිබඳව අලුතෙන් හිතන්න. ලග්න රාශියේ සෑම ලග්නයක් පිළිබඳව මදත් අපි ඔබත් සමග කතා කළා. ඇති වෙන්න පුළුවන් ව්‍යසනකාරී තත්ත්ව මගහරව ගන්න අපි ආරම්භයේදී කියපුවත් පිළිවෙත් ටික කරන්න. ඒ වගේම හැකි හැම අවස්ථාවකදීම ආධ්‍යාත්මික සුවය වර්ධනය කරගන්න, පුණ්‍ය භූමිය ආශ්‍රිතව ඔබගේ කාලය ගත කරන්න, එහෙම නැත්නම් පන්සල් වලට පුළුවන් ආකාරයට ඔබගේ මානසික සහ කායික සම්බන්ධතාවය ගොඩනගා ගන්න. ඒ තුලින් ඔබගේ ජීවිතයට ආධ්‍යාත්මික වර්ධනයක් කරගන්නත්, මේ ග්‍රහ දෝෂ නිවාරණය කරගන්නත් හැකියාව, ශක්තිය ලැබේවි. ඔබට සුබ දවසක් බවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
බූත දෝෂ බංගයි ඔබව සුරකී ධන රැකදේ දිව්‍ය රාජ තෛලය නිවස රකින ආරක්ෂක තෛලය සීල දොස්තරලා ඔබව අඳුරෙන් එළියට රැගෙන යන දිව්‍ය මෙ ආරක්ෂාවක් මානසික සුවය ධන උපය ව්‍යාපාරික දිනුවක් කරන පාරම්පරික මන්ත්‍ර වලින් ජීවන් වූ ලංකාවේ එකම තෛලය දිව්‍ය රාජ තෛලය